අද මම ලෑස්ති වෙන්නේ මගේ ලිතියම් අයන් බැටරි පැක් එක හදන්න. දැන් මම කලින් වීඩියෝ එකෙන් පෙන්නුවා වගේ සෙල්ස් 16න් මම টপ බැලන්ස් එකෙන් දාලා තියෙන්නේ. දැන් සතියක් විතර බැලන්ස් වෙනවා. ඉතින් මම අද හදලා පෙන්නනම් කොහොමද මේ සෙල්ස් 16 අපි සීරීස් කරලා 48 වෝල්ට් පැක් එකක් හදාගන්නේ කියලා. මේ තියෙන මම බැටරි පැක් එක හදන්න භාවිත කරන්න එන සෙල්ස් මේවා 3.2 වෝල්ට් ලිතියම් අයන් ෆොස්ෆේට් සෙල්ස් මේවාගේ කැපැසිටි එක 202 ඇම්පියර් අව මේක ගැන මම ලොකු විස්තරයක් කරා කලින් වීඩියෝ එකේ ඒ කියන්නේ මේ සෙල්ස් කොහොමද බැලන්ස් කරගන්නේ මේ සෙල් එකක් ගැන විස්තර හැමදේම මම කලින් වීඩියෝ එකක විස්තර කරලා තියෙනවා මම ඒකේ link එක දාන්න description එකේ ඔයගොල්ලෝ බලන්න මේ බැටරි පැක් එක නිර්මාණය කිරීමේදී සෙල්ස් අතරට separate එකක් දාන්න ඕනේ මම හිතන්නේ හැමෝම ඒ ගැන අවධානයෙන් ඉන්නවා මේ වෙනකොට මොකද මේ සෙල් එකේ Aluminium case එකක් තියෙන ඉතින් ඒ aluminium case එක එක upgrade එකට සම්බන්ධ කරලා තියෙන ඉතින් ඒ ළඟ තියෙන සෙල් දෙකක aluminium cases දෙක එකට ගෑවුනොත් එහෙම එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක නිසා ඒකට ගොඩක් අය දානවා rubber sheet කපලා කැලි දානවා මේකට නමුත් මට rubber sheet එකක් හොයාගන්න බැරි වුණා මම මෙන්න මේ nylon mesh එක හොයාගත්තා මම හිතන nylon උත් හොඳ material එකක් මේකට දාන්න මොකද heat එකෙන් එහෙම ලොකුවට හානි වෙන්නේ නැහැ nylon වලට මේක ලොකු ගාණකුත් නැහැ රුපියල් 300ක් වගේ වෙන්නේ මේකේ අඩි 3ක් පල්ලා අඩියක් පල්ලා කෑල්ලක් මතන රබර් ෂීට් එකක් ඊට වැඩි ලොකු ගාණක් වෙනවා මේ වගේ කැලේ දෙකක් විතර අපිට මේ සෙල්ස් දෙකක් සෙල් දෙකක් අතරට දාන්න පුළුවන් සෙපරේට් එක විදිහට ඉතින් මේ සඳහා ඔයගොල්ලන්ට නයිලොන් මෙෂ් කැලේ දෙක ගාණේ දාන්න පුළුවන් මේකට නමුත් මම අද මේ බැටරි පැක් එක හදද්දී දාන්නේ එක කැලලයි මොකද මට කැලේ දෙක ගාණේ හොයාගන්න බැරි වුණා මේ තමයි මම මේ බැටරි පැක් එක හදන්න අද භාවිත කරන්න යන BMS එක ඒක ෆෑන් එකකුත් තියෙනවා ගොඩ BMS වල ඔයගොල්ලෝ ෆෑන් දකින්නේ නැතුව ඇති මේක Delgreen වර්ගයේ BMS එකක් ඇම්පියර් 150 මේකේ වෝල්ටේජ් වල කියන්නේ එහෙමනම් සඳහනක් නැහැ මේක ඇත්තටම 48 වෝල්ට් ඒ කියන්නේ 16S අපි පැත්තේ තියෙනවා ඔයගොල්ලෝ පේනවද දැන්නේ මම ફોකස් කරන්න ක්ලියර්ලි පේන්නේ නැතුව ඇති මෙතන තියෙනවා 16S 48 වෝල්ට් BMS කියලා ගහලා ડિස්චාර්ජ් කරන්ට් 150 ඇම්පියර් සහ චාර්ජ් කරන්ට් එක 75 ඇම්පියර් මේ පැත්තේ තියෙනවා ලිතියම් අයන් ෆොස්ෆේට් කියලා ගහලා කොමන් පෝට් කියලා තියෙනවා මේක කොමන් පෝට් ටයිප් එකේ BMS එකක් මම හිතන්නේ තව තියෙනවා සෙපරේට් පෝට් කියලා වර්ගයක් මම හිතන්නේ දන්නවා ඇති හැමෝම වෙනස කොමන් පෝට් කියන්නේ චාර්ජින් සහ ඩිස්චාර්ජින් දෙකම වෙන්නේ එකම ලීඩ් එකකින් සෙපරේට් පෝට් තියෙනවා නම් චාර්ජින් එකකින් සහ ඩිස්චාර්ජින් වෙනම වෙනවා ඉතින් ඔයගොල්ලෝ ඉන්වර්ටර් එක වෙනම සහ චාර්ජින් කන්ට්‍රෝල් එක වෙනම භාවිතා කරනවා නම් සෙපරේට් පෝට් එකක් භාවිතා කරන්න පුළුවන් ඒ වගේම තමයි මේ කොමන් පෝට් BMS එක ඉන්වර්ටර් එක වෙනම සහ කන්ට්‍රෝල් එක වෙනම තියෙන හැටත් භාවිතා කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක ඔයගොල්ලන්ට පේනවා අග්‍ර දෙකක් තියෙනවා P- කියලා මේක තියෙනවා මෙතන අනිත් එක තමයි B- කියලා තියෙනවා මේ B- කියන එක බැටරියට සම්බන්ධ වෙනවා P- එකෙන් තමයි අපි ඉන්පුට් සහ අවුට්පුට් දෙකම කනෙක්ට් කරන්නේ ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා මේකේ පෝට්ස් වගේයක් NTC කියන එක තමයි ටෙම්පරේචර් ප්‍රෝබ් එක ඒක වෙනම ටෙම්පරේචර් ප්‍රෝබ් එකක් තියෙනවා මම පෙන්නන්නම් ලයිට් බෝඩ් කියන්නේ ස්ටේට් ඔෆ් චාර්ජ් පෙන්නන ඒ පොඩි ඩිස්ප්ලේ එකක් තියෙන එක සම්බන්ධ කරන තැන ඊට පස්සේ UART පෝට් එකක් තියෙනවා මේකේ බ්ලූටූත් එක සම්බන්ධ කරන්නේ මේ UART පෝට් එකට තව RS485 පෝට් එකකුත් මේකේ තියෙනවා මේ තියෙන මේකේ බ්ලූටූත් මොඩියුල් එක බ්ලූටූත් මොඩියුල් එකයි කේබල් එකයි දෙකම තියෙනවා මේකේ මේකේ බ්ලූටූත් මොඩියුල් එක තියෙන නිසා අපිට ඇප් එකකින් මේකේ සෙටින්ග්ස් හදන්න සහ මොනිටරින් කරගන්න පුළුවන් මේ තියෙන මේකේ කේබල් එක මේකේ අගට මම මේ විදිහට ලග්ස් හයි කරගෙන තියෙනවා මේවා ඇත්තටම මේ ලීෆ් කාර් එකේ බැටරි එකේ තියෙන වයරින් හානස් එකෙන් තමයි මම කපාගත් මැදින් කපලා හීට් ශ්‍රින්ක් එකක් දාලා තමයි ජොයින් කරලා තියෙන්නේ පේනවා ඇති ඔයගොල්ලන්ට ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට අවශ්‍ය නම් කරගන්න පුළුවන් වයරින් හානස් එකක් හොයාගන්න පුළුවන් නම් ලීෆ් බැටරි එකක ඉතින් වයර් කපලා අපිට ගන්න පුළුවන් ඒක හරිම ලේසි මේ වයරින් හානස් එක බැටරියට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා මම මේ බැටරි පැක් එක හදන වෙලාවට පෙන්නන්නම් ඒ වගේම ඔයගොල්ලෝ කොහොමද ඇප් එකෙන් සෙටින්ග්ස් කරගන්නේ කියලා ඒ ටිකත් මම පෙන්නන්නම් වීඩියෝ එකේ අන්තිමට මේ තියෙන්නේ මේකේ ස්ටේට් ඔෆ් චාර්ජ් පෙන්වන ඩිස්ප්ලේ එක මේකට තමයි මේකට මෙන්න මේ වගේ කේබල් එකක් තියෙනවා මේ පැත්තේ නම් USB පෝට් එකක් තියෙන මේ USB තියෙන පැත්තට තමයි මේක සම්බන්ධ වෙන්නේ නමුත් මේකට USB කේබල් හත් සවි කරන්න එපා වැරදිලාවත් මොකද මේක USB කේබල් සපෝට් කරන්නේ නැහැ අනිත් පැත්තේ තියෙනවා මේකේ මෙතන ලයිට් බෝඩ් කියන තැනට සම්බන්ධ වෙන පෝට් එක මම මේ බැටරි පැක් එක ඇසෙම්බල් කරන්න මේ වගේ ත්‍රෙඩ් රොඩ් එකක් භාවිත කරනවා මේක 8 mm ඩයමීටර් එකක් තියෙන ත්‍රෙඩ් රොඩ් එකක් සෙන්ටිමීටර් 50ක් විතර දිගට තමයි මම කපා ගත්තේ මේක ස්ටේන්ලස් ස්ටීල් රොඩ් එකක් නමුත් ඔයගොල්ලන්ට ස්ටේන්ලස් ස්ටීල් රොඩ් එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට සාමාන්‍ය යකඩ රොඩ් එකක් වුණත් භාවිත කරන්න පුළුවන්
stainless steel rod එකක් භාවිත කරනවනම් මේ බාර් එකක් රුපියල් 1200ක් විතර වෙනවා මේකේ දිගාඩි 10ක් විතර. නමුත් ඔයගොල්ලන්ට යකඩ බාර් එකක් භාවිත කරනවනම් හිතන්න රුපියල් 200ක් වගේ ගාණක් වෙන ඉතින් ඒක ගොඩක්ම ලාභයි. ඒක නිසා යකඩ බාර් එකක් භාවිත කරන්න කියලා මම කියනවා. මම මේ විදිහට ලෑලි කෑලි දෙකක් කපා ගත්ත මගේ බැටරි පැක් එක කම්ප්‍රෙස් කරන්න. ඒතර මේකේ දිග තියෙනවා සෙන්ටිමීටර් 41.5ක් විතර. මෙන්න මේ විදිහේ ඇලුමිනියම් කෑලි දෙකක් කපාගෙන තියෙනවා. මේක ඝනකම බැලුවොත් නම් 1.5 mm ඝනකමක් තියෙන එකක්. මේකේ දිගත් මේ ලෑලි දිගට සමානයි. සලම මේකේ හිල් ටික විදගෙනිමු. ඔයාලට පේනවද දැන් මම මේ බැටරි ටික සකස් කරලා තියෙන ආකාරය මේක පේලි දෙකකට තමයි මම arrange කරලා තියෙන්නේ. එතකොට එක පේලියකට 8ක් එන විදිහට පේලි දෙකකට arrange කරා. ඉතින් මෙතන negative positive හරියට එන විදිහට ඔයගොල්ලෝ arrange කරගන්න ඕනේ. දැන් මේක depend වෙනවා ඔයාලගේ يعني ප්‍රධාන ධනාග්‍රය සහ ප්‍රධාන ඍණාග්‍රය කොයි පැත්තට දෙන්න ඕනේ. ඒ වගේම BMS එක කොහොම සම්බන්ධ කරන්නේ. ඒ දේවල් මුලින් තීරණය කරලා ඉන්න ඕනේ. දැන් මම BMS එක සම්බන්ධ කරන්න යන්නේ මේ පැත්තට. කියන left side එකට. ඉතින් ඒක නිසා මගේ ප්‍රධාන ධන සහ ඍණාග්‍ර left side එකට එන විදිහට තමයි මම මේක සකස් කරලා තියෙන්නේ. මේක තමයි මගේ ප්‍රධාන ඍණාග්‍රය සහ මේක තමයි මගේ ප්‍රධාන ධනාග්‍රය. එතකොට මම මේ විදිහට දැන් මේ පේලිය ගත්තොත් එහෙම මාරුවෙන් මාරුවට මේක arrange කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ප්‍රධාන ඍණාග්‍රය එනකොට මෙතෙන්ද ධනාග්‍රය ඊට පස්සේ ඊළඟ බැටරි ඊළඟ සෙල් එකේ මෙතෙන්ද ඍණාග්‍රය ධනාග්‍රය ඒ විදිහට මාරුවෙන් මාරුවට මෙහෙම පිළිවෙලකට සකස් කරලා තියෙනවා. හරි ඊට පස්සේ මේ කෙරවලට ආපුවම මෙතන තියෙනවා ධනාග්‍රයක්. ඊට පස්සේ ඒකට මෙතන ඍණාග්‍රයක් එන්න ඕනේ. ඒ විදිහට මාරුවෙන් මාරුවට ආයි මම මේ සෙල්ස් ටික arrange කරලා තිනවා. මේක හරියට පිළිවෙලට කරගන්න එහෙම නැති වුණොත් ඔයගොල්ලන්ට හරි ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි. මොකද බැටරි ෂෝට් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙහෙම මාරුවෙන් මාරුවට එන විදිහට හදා ගන්න. ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕනේ දේ තමයි මේ BMS එක හයි කරන හැටි ප්ලෑන් කරලා ඒක මේ ලෑල්ලට හයි කරගන්න ඕනilla. මේ ලෑල්ල මේ විදිහට මේ පැත්තෙන් සෙට් වෙන්නේ. එතකොට මගේ BMS එක මෙන්න මේ විදිහට සම්බන්ධ කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඒ විදිහට දැම්මහම මට ප්‍රධාන ඍණාග්‍රයට මේ විදිහට එක එක කනෙක්ෂන් එකක් දාගන්න පුළුවන්. ඉතින් මුලින්ම මම BMS එක මේකට සම්බන්ධ කරන විදිහ මාක් කරගන්නවා පෙන් එකක් අරගෙන. මේ විදිහට මාක් කරගත්තාම ඔයගොල්ලන්ට ලේසියි. ඊට පස්සේ BMS එක අපි සම්බන්ධ කරගෙන ඉන්නවා මේ ලෑල්ලට. මොකද හරි දැන් මේක මේ විදිහට මාක් කරාට පස්සේ මම ඇන කිහිපයක් දාලා මේ මුලින්ම මේ BMS එක ලෑල්ලට සෙට් කරගෙන ඉන්නවා. මොකද බැටරි පැක් එක හැදුවට පස්සේ ඔයගොල්ලන්ට ඒක කරන්න අමාරුයි. මම කලින් පෙන්වුවා ඔයගොල්ලන්ට සෙල් සෙපරේටර්ස් හදාගන්න විදිහ. මේ වගේ නයිලෝන් මෙෂ් කෑලි අරගෙන ඒවා අපි මේ බැටරි සෙල් අතරට දාමු. මම දැන් මේ සෙල්ස් පෙළ දෙක මැද්දටත් මේ වගේ සෙපරේට් එකක් දා ගන්නවා. දැන් මම මේ BMS එක සහිත ඉතින් බෝඩ් කෑල්ල මේ පැත්තට දානවා. මේකටත් මම වෙනමම සෙපරේට් එකක් හදාගෙන තියෙන නයිලොන් මෙෂ් කෑල්ල එකේ. ඉතින් මේක මේ විදිහට තියා ගන්නවා අපි මේ පැත්තේ. ඊට පස්සේ මෙන්න මේ ත්‍රෙඩ් රොඩ් එක දාලා මේවම සම්බන්ධ කරගන්නවා.
හරි දැන් මේ විදිහට මම ඇලුමිනියම් එල් බාර් දෙකක් උඩට එකයි අඩට එකයි දාලා කම්ප්‍රෙස් කරගෙන තියෙන සෙල්ස් ටික. ඔයාලට පේනවා ඇති. මේක ගොඩාක් තද කරන්න ඕනේ නැහැ සාමාන්‍ය ප්‍රමාණයට තද කරාම ඇති. මොකද මේකේ ටෝක් එකක් ගැන අපිට සඳහනක් නැහැ කොච්චර ප්‍රමාණයකට කම්ප්‍රෙස් කරන්න ඕනේද කියලා. එහෙම ටෝක් එකක් මැල්ලා කම්ප්‍රෙස් කරනවා නම් ටෝක් රේන්ජ් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා නම් ටෝක් එක බලලා අපිට කරගන්න පුළුවන්. හරි දැන් අපි මේකට බස් බාර් ටික සම්බන්ධ කරගන්න හැටි බලමු. මෙන්න මේ බස් බාර් දෙක ගානේ මම සම්බන්ධ කරගන්නවා. මුලින්ම දැන් ඔයගොල්ලෝ දන්න මේක තමයි අපේ ප්‍රධාන ධනාග්‍රය. එතකොට අපි මේ විදිහට සීරීස් කරගන්න ඕනේ මේ ටික. මුලින්ම අපි එක පැත්තක් සීරීස් කරගමු. ඊට පස්සේ ඒගොල්ලන්ට මෙන්න මේ අග්‍ර දෙක සම්බන්ධ කරගන්න ඕනේ. මේකට ඇත්තටම මේ බස් බායක භාවිත කරන්න බෑ. මොකද මේක දිග මදි. මේ විතර බැලුවොත් මේ කොටයි ගොඩක්. ඉතින් ඒකට විශේෂයෙන් බස් බායකක් හදාගන්න ඕනේ. මම මේ වගේ කොප බස් බාර් එකක් හදාගෙන තියෙනවා මේකට. හරි දැන් මම බස් බාර් ටික දාලා ඉවරයි. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන ප්‍රධාන ඍණාග්‍රය සහ ප්‍රධාන ධනාග්‍රය මේ කෙරවලට ඇවිල්ලා තියෙනවා. මේක නට් ටික දාලා තද කරගන්න කලින් අපිට BMS එකේ හානස් එකත් සම්බන්ධ කරගෙන මේ යන්න පුළුවන්. ඒක ලෙස ඒකට ඔයගොල්ලන්ට ආපාරක් ගලවන්න වෙන්නේ නැහැ මේක. මේ තියෙන්නේ BMS එකේ හානස් එක. බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට මේ කනෙක්ට් එක දිහා පේන ඇති මේකේ තියෙනවා එක පැත්තක කළු පාට වයර් එකක් තියෙනවා. ඒක තමයි ඔයගොල්ලන්ගේ ප්‍රධාන ඍණාග්‍රය. කියන්නේ ප්‍රධාන ඍණාග්‍රයට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කළු පාට වයර් එක. ඊට පස්සේ පිළිවෙලට ධනාග්‍ර ටික සම්බන්ධ කරගෙන යන්න ඕනේ. එතකොට මේ කෙරවලේ තියෙන එක තමයි ප්‍රධාන ධනාග්‍රයට සම්බන්ධ වෙන්නේ. අපි දැන් බලමු කොහොමද වයරින් හානස් එක කනෙක් කරගන්නේ කියලා. ඉතින් මම ඉස්සලා පෙන්නවා වගේ මේ තියෙන ප්‍රධාන ඍණාග්‍රයට සම්බන්ධ වෙන වයරක තමයි මේ කළු පාටර තියෙන්නේ. ඒක අපි මේ පැත්තේ තමයි ඇත්තටම සෙල් නම්බර් 1 කියලා ගන්නෙ BMS එකෙන්. එතකොට මේක අපි ප්‍රධාන ඍණාග්‍රයට මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපි ඊළඟට කියන්නේ දෙවෙනියට තියෙන රතු පාට වයරක සම්බන්ධ කරගමු. ඒක සම්බන්ධ වෙන්න ඕනේ මම පෙන්නන ලං කරලා මෙන්න මේ පළවෙනි සෙල් එකේ ධනාග්‍රයට මේ විදිහට. එතකොට කළු පාට වයරක සම්බන්ධ කරා අපි පළවෙනි සෙල් එකේ ඍණාග්‍රයට, ඊළඟ වයරක නැත්නම් දෙවෙනි වයරක සම්බන්ධ කරා පළවෙනි සෙල් එකේ ධනාග්‍රයට. ඊට පස්සේ අපි තුන්වෙනි වයරක ගමු. මේක මේ විදිහට පිළිවෙලකට සම්බන්ධ කරගෙන ආපහුම ලේසි වලට වැරදින්නේ නැහැ. ඊට පස්සේ අපි මෙන්න මේ තුන්වෙනි වයරක මෙන්න මේ වයරක ඒක අපි සම්බන්ධ කරගන්නවා ඊළඟ සෙල් එකේ ධනාග්‍රයට. ඒ කියන්නේ ඊටු ටික ඔක්කොම ධනාග්‍ර වලට එක එක සෙල් වල ධනාග්‍ර වලට තමයි සම්බන්ධ වෙවි යන්නේ මේ විදිහට. එතකොට පළවෙනි වයරක මෙතන ප්‍රධාන ඍණාග්‍රයට සම්බන්ධ වුණා. දෙවෙනි වයරක ඒ සෙල් එකේම ධනාග්‍රයට. තුන්වෙනි වයරක දෙවෙනි සෙල් එකේ ධනාග්‍රයට. එතකොට අපි හතරවෙනි වයරක ගමු. මෙන්න මේ හතරවෙනි වයරක සම්බන්ධ වෙනවා තුන්වෙනි සෙල් එකේ ධනාග්‍රයට මෙන්න මේ විදිහට. ඊපස්සේ පස්වෙනි වයරක ගත්තොත් ඒක අපි හතරවෙනි සෙල් එකේ ධනාග්‍රයට සම්බන්ධ කරගන්නවා මෙන්න මේ විදිහට.
මම මේක ඩයග්‍රෑම් එකක් අප්ලෝඩ් කරන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ කොහොමද මේ වයර් ටික සම්බන්ධ කරගන්නේ කියන එක. එතකොට ඔයගොල්ලෝ තවත් පැහැදිලි වෙයි. ඉතින් මේ විදිහට පිළිවෙලට සම්බන්ධ කරගෙන යන්න අපි. ඉතින් මේවට මම නට් දාගන්නවා මේ වයර් නැත්තම් ගැලවෙන්න බලනවා. ඒක නිසා අපි නට්ස් දාගෙනම සවි කරගමු මේවා. මොකද ගැලවුණොත් එහෙම මාරු වෙන්නත් පුළුවන් ඒගොල්ලෝ අතින් පස්සේ වෙලාවක ඒක නිසා මුලින් ඉඳන්ම නට් එක දාගෙන සම්බන්ධ කරගෙන යන්න. හරි දැන් මම ඔක්කොම වයර් සම්බන්ධ කරලා තියෙන දැන් අපිට අන්තිම වයර් එක තමයි සම්බන්ධ කරගන්න තියෙන්නේ. කියන්නේ මේක එක සම්බන්ධ වෙන්නේ ප්‍රධාන ධනාර්ගයට මේ විදිහට. දැන් මම ඔක්කොම වයර් ටික සම්බන්ධ කරලා ඉවරයි. ඔයාලට පේනවද මම සම්බන්ධ කරලා තියෙන විදිහ? මම ආයපාරක් කියන්නම්. කළු පාට වයරක සම්බන්ධ කරන්න ඕනේ අපි ප්‍රධාන රිනාග්‍රේට. ඊට පස්සේ තියෙන හැම රතු පාට වයර එකක්ම පළවෙනි සෙල් එකේ ඉඳන් පොසිටිව් එකට තමයි සම්බන්ධ කරන්නේ. කියන්නේ පළවෙනි වයර එක එහෙම නැත්නම් කළු පාට වයර එක අපි රිනාග්‍රේට සම්බන්ධ කරා. ඊට පස්සේ පළවෙනි රතු පාට වයර එක එහෙම නැත්නම් දෙවෙනි වයර එක අපි පළවෙනි සෙල් එකේ ධනාග්‍රේට සම්බන්ධ කරා. එතකොට තුන්වෙනි වයර එක දෙවෙනි සෙල් එකේ ධනාග්‍රේට, හතරවෙනි වයර එක තුන්වෙනි සෙල් එකේ ධනාග්‍රේට, පස්වෙනි වයර එක හතරවෙනි සෙල් එකේ ධනාග්‍රේට, හයවෙනි වයර එක පස්වෙනි සෙල් එකේ ධනාග්‍රේට. මේ විදිහට අපි සම්බන්ධ කරගෙන ආපුවම අන්තිමට ඉතුරු වෙන එක අන්තිම සෙල් එකේ ධනාග්‍රේට අපි සම්බන්ධ කරනවා. එතකොට අපි මේක සම්බන්ධ කරලා ඉවරයි. දැන් අපි මේ නට් ටික තද කරගමු. මම මේ වගේ 10 mm range එකක් තමයි මේකට භාවිත කරන්නේ. මේක මම ඉන්සියුලේට් කරගෙන තියෙනවා මැදින් ඉන්සියුලේෂන් ටේප් එකක් ඔතලා. ඉතින් මේක ගොඩක් තද කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය ගානට අපි තද කරමු. මේක තද කරද්දී ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ අනිත් ටර්මිනල් වල ගෑවෙන්නේ නැති වෙන්න මේක තද කරගන්න. මේක තද කරගන්නේදී පිළිවෙලකට කරන්න එක පැත්තක ඉඳන්. මොකද එතකොට අමතක වෙන්නේ නැහැ. නැත්තම් මැදින් මැදින් අපි කරොත් එහෙම එක නට් එකක් දෙකක් ලූස්සට තියෙන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා පිළිවෙලකට එක පැත්තක ඉඳන් කරගෙන ගියහම මේක මිස් වෙන්නේ නැහැ එකක්වත්. ඊට පස්සේ ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් කරන්න පුළුවන් දේ තමයි මේ වෝල්ටේජස් බලන එක. කියන්නේ සෙල්ස් ටික හරියට සීරීස් වලද කියලා දැනගන්න ඕන නම් අපිට පුළුවන් ප්‍රධාන ධනාග්‍රය සහ ප්‍රධාන ඍණාග්‍රය වෝල්ටේජ් එක කෙලිම බලන්න. ඒක මේ සෙල්ස් ඔක්කොගේ වෝල්ටේජ් එක එකතුවට සමාන නම් එතකොට අපිට කියන්න පුළුවන් මේ ටික හරියට සීරීස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේනවා 53.5 කියලා. ඒක සමානයි මේකේ වෝල්ටේජස් වල එකතුවට. දැන් අපි මේ වයරින් හානස් එක අපේ බැටරියට සම්බන්ධ කරගෙන ඉවරයි. ඉතින් ඊළඟට කරන්න ඕන ප්‍රධානම කාරණේ තමයි මේකේ වෝල්ටේජස් චෙක් කරන්න ඕනේ එකින් එක. ඒ කියන්නේ හරි පිළිවෙලට මේක සම්බන්ධ වෙලා තියෙනවද කියලා අපි දැනගන්නේ මේ විදිහට තමයි. මම පෙන්නන්නම් දැන් මල්ටිමීටර් එක තියලා මේ වයරින් හනස් එක 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 අග්‍රවලට. පළවෙනි සෙල් එකේ බලමු අපි වෝල්ටේජ් එක 3.345 කියලා පේනවා ඒගොල්ලන්ට. දෙවෙනි එකේ බලමු. ඒතර සෙල් දෙකක එකතුව පේන්න ඕනේ. ඒතර 6.69 කියලා පේනවා. තුන්වෙනි සෙල් එකේ බලමු 10.03. හතරවෙනි එකේ 13.37. පස්වෙනි එකේ 16.71. ඒ විදිහට අනුක්‍රමයෙන් වැඩි වෙගෙන යන්න ඕනේ සෙල් වෝල්ටේජ් එක. ඉතින් ඒ විදිහට වෙනවද කියලා මුළු හානස් එකම චෙක් කරන්න ඕනේ.
හරි ඔයාලට පේන්නේ නැති මේ අන්තිම අග්‍ර දෙකේ කියන්නේ දෙපැත්තෙම තියෙන අග්‍ර දෙකේ කියන්නේ සෙල්ස් 16 ම වෝල්ටේජ් එක 53.45 කියලා පෙන්වනවා. ඒක සමානයි අපි මේ ටර්මිනල් දෙකේ බැලුවොත් ඒ වෝල්ටේජ් එකට සමාන වෙන්න ඕනේ. ඔව් 53.49 කියලා ඔයාලට පේනවා. දැන් අපි හානස් එක චෙක් කරගත්තා. දැන් අපි දන්නවා සෙල්ස් ටික ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ හරියට කියලා. අපි බලමු BMS එකට කොහොමද මේක සම්බන්ධ කරන්නේ කියලා. මුලින්ම මේකේ මේ BMS එකේ තියෙනවා B- කියලා අග්‍රය. B- කියන එක අපි බැටරිය ප්‍රධාන රිනාග්‍රයට සම්බන්ධ කරගෙන ඉන්න ඕනේ. හරි මේක මේ විදිහට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් BMS එකේ ඇක්සසරිස් ටික සම්බන්ධ කරගන්න. මේකේ තියෙනවා ටෙම්පරේචර් සෙන්ස එකක්, චාර්ජ් ලෙවල් ඉන්ඩිකේටර් එකක් සහ බ්ලූටූත් මොඩියුල් එකක්. ඉතින් අපි ඔක්කොම ටික සම්බන්ධ කරගමු. අපි දැන් මේ චාර්ජ් ලෙවල් ඉන්ඩිකේටර් එක මේකට සම්බන්ධ කරගමු. මේක ටිකක් අමාරුයි මේක මේ මෙන්න මේ මොඩියුල් එකේ සම්බන්ධ කරන්න. මොකද මේක ඇතුලෙන් තමයි පෝට් එක තියෙන්නේ. ඉතින් මොකක් හරි උපකරණයක් දාලා මේක තද කරන්න ඕනේ ඇතුළට. තියෙන ටෙම්පරේචර් ප්‍රෝබ් එක අපි මේ NTC කියන පෝට් එකට සම්බන්ධ කරගමු. ඊට පස්සේ Bluetooth මොඩියුල් එක මේ විදිහට මෙතන UART කියන එකට සම්බන්ධ කරගමු. මේක බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ තියෙන කනෙක්ටර්ස් වල සයිසස් එක එක සයිසස් තියෙන එක නිසා වලට වැරදි එකට මේක සම්බන්ධ කරන්න අමාරුයි සාමාන්‍යයෙන්. ඉතින් ඔයාලට මේ Bluetooth මොඩියුල් එක හැම මේ විදිහට අලව ගන්න පුළුවන් ඩබල් සයිඩඩ් ටේප් එකක් දාලා මේකට. මම දැන් මේ හානස් එක BMS එකට සම්බන්ධ කරනවා. මේකේ එක පැත්තකට විතරයි සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලොක් එක ඉස්සරහට එන පැත්තට තමයි සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක සම්බන්ධ කරද්දී මේ ලයිට් බෝඩ් එක ඔන් වෙනවා. මේක ලෙවල් ඉන්ඩිකේටර්ස් හතරම පෙන්වනවා. හරි අපි දැන් මේ බැටරි පැක් එක සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. මම පෙන්වන්නම් ඔයගොල්ලන්ට මේක සම්බන්ධ කරලා තියෙන හැටි. මේ පැත්තේ තමයි මගේ BMS එක තියෙන්නේ. බැටරි ප්‍රධාන ධනාග්‍රය වෙන්නේ මේක. මේ තියෙන කළු පාට ටර්මිනල් එක තමයි ප්‍රධාන ධනාග්‍රය. ප්‍රධාන ඍණාග්‍රය විදිහට අපි භාවිත කරන්නේ BMS එකෙන් එළියට යන මෙන්න මේ වයර් එක. මේකේ P- කියලා ගහලා තියෙනවා. එතකොට මේක තමයි ප්‍රධාන ඍණාග්‍රය සහ මේක ප්‍රධාන ධනාග්‍රය. එතකොට ඔයගොල්ලෝගේ චාර්ජ් කන්ට්‍රෝල් එක එහෙම නැත්නම් ඉන්වර්ටර් එක සම්බන්ධ කරන්න ඕනේ මෙන්න මේ ධනාග්‍රයට සහ මෙතන තියෙන ඍණාග්‍රයට මේ දෙකට. දැන් මම මේක සෙටින්ග්ස් කරන හැටි පෙන්වන්නම් කොහොමද කියලා. මේක Bluetooth මොඩියුල් එකක් තියෙන නිසා මට ඇප් එකෙන් ලොගින් වෙලා මේක සෙටින්ග්ස් ටික කරගන්න පුළුවන්. ඉතින් ඒක මම පෙන්වන්නම් කොහොමද ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නේ සහ සෙටින්ග්ස් කරන්නේ කියලා.